පහුගිය සතිවල අපි අභ්‍යන්තරයට යොමු වෙන ඥාන විභාගය සහ බාහිර පැත්තට යොමු වෙන ඔන්ටොලොජික තර්කණය ගැන කතා කළා. එතකොට සත්‍ය කියන එක නිගමනය කරන්නේ කොහොමද කියන එක අපි කල්පනා කරලා බලමු. එතකම අපේ හිතේ විවිධ සත්‍ය කියලා හිතාගෙන ඉන්න අදහස් පහළ වෙන හැටිත් අපි බලමු. අද අපි බලන්න යන්නේ කොහොමද භාෂාව මේකත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා. මොකද මේ ඔක්කොම බොහෝ දුරට භාෂාව එක්ක බද්ධ වෙලා තමයි තියෙන්නේ. මම දැක්ක එක්කෙනෙක් ප්‍රශ්නිකුත් අහලා තිනවා මේ භාෂාව සහ අපි හිතන ආකාරයේ කොච්චර දුරට බද්ධ වෙනවද කියන එක. ඒක ඊටාම වැදගත් ප්‍රශ්නයක්. ඉතින් අද අපි ඒ කොටස විශේෂයෙන් කල්පනා කරලා බලමු. ඒ වගේම අපි බලමු සත්‍ය කියලා යමක් තහවුරු කරගන්න අපිට තියෙන ක්‍රමය මොකද්ද කියලා. විශේෂයෙන් දිග්නාග ධර්මකීර්ති වසුබන්දු වගේ හැමදුරන්ගේ මත ආශ්‍රයෙන් ඒකත් එක්කම යමක් සත්‍යයයි තහවුරු කර ගැනීමට තියෙන බෞද්ධ ක්‍රමය මොකද්ද කියන එක තමයි අපි බලන ඊළඟ එක. ඊට පස්සේ සත්‍ය ඥානය තහවුරු කර ගැනීමට තියෙන බෞද්ධ මතය බලන ගමන් අපි ප්‍රධාන වශයෙන් ඥානය සම්‍යක් ඥානය එහෙම නැත්නම් නොලෙජ් එහෙම නැත්නම් ට්‍රුත් කියන එක අපි යම් කිසි ආකාරයකට කතා කරා. එතකම විශේෂයෙන් අද බලන්නේ ප්‍රූෆ් ඔෆ් නොලෙජ් කියන එක ප්‍රමාණ කියන එක. ප්‍රමාණ කියන වචනේ සමහරට අපි අහලා තියෙන්නේ වෙනස් විදිහකට ප්‍රමාණය මෙච්චරයි කියන එකට. නමුත් මෙතන ප්‍රමාණ කියන්නේ ප්‍රූෆ් ඔෆ් නොලෙජ් කියන එකට. ඥානය කියන්නේ එහෙම නැත්නම් සම්‍යක් ඥානය කියන්නේ නොලෙජ් කියන එකට. එතකොට ලැන්ග්වේජ් කියන එක විශේෂ කොටස අපි ඊළඟ අද බලමු. දැන් මම ඔයාලගෙන් ප්‍රශ්නයක් අහුවොත් වාහන කියන්නේ මොනවද කියලා. වාහනයක් කියන්නේ කුමක්ද? වාහනයක් කියන්නේ මොකද්ද කියලා අහුවම අපිට උත්තරයක් දෙන්න පුළුවන් කාර්, බස්, ලොරි, නැව් ඒව තමයි වාහන කියලා. එතකොට හැබැයි මට මෙහෙම එකක් කියන්න පුළුවන් ඔය තියෙන්නේ වාහන නෙවෙයි ඔය තියෙන්නේ වාහනවලට උදාහරණනි කියලා. වාහනවල අර්ථකථනය මොකද්ද කියන එක ඊළඟට මට අහන්න පුළුවන්. එතකොට අපිට අර්ථකථනයක් විදිහට දෙන්න පුළුවන් වාහනයක් කියන්නේ එක තැනක ඉඳන් තව තැනකට මිනිස්සු බඩු ප්‍රවාහනය කරන්න තියෙන යම්කිසි දෙයක් කියලා. එතකොට මට ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඒ කියන්නේ එස්කැලේටර්ස් තියෙනවනේ අර බිල්ඩින් වලට නැගින්න තියෙන එස්කැලේටර්ස්. එතකොට අර සමහරලාට අපි දැකලා තියෙනවා අර මේ ගිනි නිවන පටය උඩ ඉඳන් පල්ලෙහාට බහින්න පොඩි කණුවක් දිගේ පල්ලෙහාට බහින ෆයර්මන්ස් පෝල් එක. එතකොට ඔය ෆැක්ටරි වල තියෙනවා කන්වේයර් බෙල්ට්. ඒවත් වාහනද කියන ප්‍රශ්නයක්. ඉතින් එතකොට ඕනනම් ආයි පාරක් තව එකකින් කියන්න පුළුවන් මෙහෙමයි වාහන වලට ඕන තැනකට යන නිදහස තියෙනවා. ඒ කියන්නේ නිදහසේ ගමන් කිරීමක් කරන්න පුළුවන් කියලා. එතකොට මං ආයි පාරක් කියනවා එහෙම කියන්නත් බෑ. මොකද බෝට් වලට ගොඩබිම යන්න බෑ. කාර් වලට අහස යන්න බෑ. කෝච්චියට පීල්ලට පිටින් යන්න බෑ. එතකොට ආයි ප්‍රශ්නයක් එනවා. එතකොට ඕනනම් ආයි කියන්න පුළුවන් නෑ එහෙම නෙවෙයි යම්කිසි සීමාවලට යටත් වෙලා ගමන් කරන ප්‍රවාහන උපකරණයක් කියලා. එතකොට ඕනනම් මටයි කියන්න පුළුවන් අපි අර සීදුව පැත්තේ යනකොට වැලිසර නාවික හමුදා මූලස්ථානයේ තියෙනවා පරණ ඩෝරා බොට්ටුවක් ඉස්සරහා ගේට්ටු ඉස්සරහා ලස්සනට. එතකොට මට අහන්න පුළුවන් ඒ නැව වාහනයක් නෙවෙයිද කියලා. අර කලින් ඩෙෆිනිෂන් එක කතා කළ බලමු. ඉතින් එතකොට ආයි ගැටලුවක් එනවා මේ භාෂාවේ. එක තැනකින් තව තැනකට යන්න ඕනි. මිනිස්සු බඩු ප්‍රවාහනය කරන්නත් ඕනි. ලස්සනට දින පාවිච්චියෙන් අයින් කරපු එකක් වෙන්නත් බෑ. කන්වේයර් බෙල්ට් එකකට වඩා එහෙම නැත්නම් ෆයර්මන්ස් පෝල් එකකට වඩා නිදහසක් ඒකට තියෙන්නත් ඕනි. කෝච්චියක් වගේ වුණාට කමකුත් නෑ. සම්පූර්ණ නිදහසක් තියෙන්න ඕනි කියලා එකක් නෑ. එතකොට මට ආයි පාරක් අහන්න පුළුවන් එන පෘථුවිය වාහනයක්ද කියලා. ඉතින් මේ මම කරපු සංවාදයේ තේරුණාද මං කාත් එක්ක හරි සංවාද කරොත් ওই විදියට එක එක විදියේ අදහස් කියලා මට එයාගේ ඩෙෆිනිෂන් එක වරද්දන්න පුළුවන්. ඉතින් එතකොට ඔන්න ඕක තමයි මේ භාෂාවේ තියෙන ලක්ෂණය. මොනවා කිව්වත් මට ඔයාලව පටලවන කතාවක් කියන්න පුළුවන්. ඒක තමයි භාෂාවේ තියෙන සීමා සහිත බව. එතකොට ඊළඟට ප්‍රශ්නයක් එනවා එහෙනම් මේ වචනවල සැබෑ තේරුම මොකද්ද කියලා. දැන් අපි මෙච්චර කල් හිතන් හිටියේ සමහර විට ඔයාලා හිතන් ඉන්නේ ති වචන කියන්නේ අපිට සම්පූර්ණයෙන්ම අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන් එකක් කියලා. නමුත් මං ඇහුවේ සරල ප්‍රශ්නයක් වාහන යනු මොකද්ද? මේ වාහන කියන්නේ මොකද්ද කියන සරල ප්‍රශ්නෙටවත් හරිම උත්තරයකට අපිට එන්න බෑ. එතකොට ප්‍රශ්නයක් වෙනවා මේ වචනවල සැබෑ තේරුම මොකද්ද කියලා. එතකොට සැබෑ තේරුම මොකක් වුණත් කොහොමද අපි මේ වචනවල තේරුමට කිට්ටු වෙන්නේ? එහෙම නැත්නම් කවුද මේවා තීරණය කරලා තියෙන්නේ? භාෂාව කියන එක ස්වභාවික එකක්ද නැත්නම් ඒ කවුරු හරි තීරණය කරපු එකක්ද? එතකොට වචන එහෙම නැත්නම් භාෂාව කියන්නේ අපේ ඔළුවේ තියෙන සංකල්පයක්ද? එහෙම නැත්නම් වෙන කෙනෙක්ගේ ඔළුවට දාන්න තියෙන
වෙන මොකක් හරි එකක්ද? ওই වගේ ප්‍රශ්න ගොඩක් මතුවෙනවා. ඉතින් ඇත්තටම භාෂාව කියන්නේ මට ප්‍රකාශ කරගන්න ඕන අදහසක් මම ඔයාලට ප්‍රකාශ කරගන්න ගන්න මීඩියම් එක තමයි. එහෙම නැත්නම් ටූල් එක තමයි භාෂාව කියන්නේ. දැන් මම වාහනය ගැන යම් කිසි සංකල්පයක් එහෙම නැත්නම් භාෂාව ගැන යම් කිසි සංකල්පයක් ඔයාලට කියන්න ඕන නම් ඉතින් ඒක ඔයාලගේ ඔළුවේ ඒ සංකල්පය පළපදියම් කරවන්න තමයි මම මේ භාෂාව කියන ටූල් එක ගත්තේ. ඉතින් අපි දැන් භාෂාවට ආයි ගියොත් කොයි කාලෙද අපිට භාෂාව එන්නේ කියලා පොඩිම කාලේ අපි කතා කරන්නේ නැහැ. කියන්නේ ඉපදිච්ච ගමන් අපි වැඩි සද්ද කරන්නේ නැහැ. නමුත් මාස 6ක් විතර යනකොට අපි කතා කරන්න ගන්නවා. පොඩි පොඩි වචන ටිකක් කතා කරන්න ගන්නවා. එතකොට දැන් මාස 6ක දරුවෙක් ස්වාභාවිකවම කතා කරන භාෂාවක් තියෙනවද නැද්ද කියන ප්‍රශ්නේ ගොඩක් වෙලාවට එක එක කට්ටියට එනවා. දැන් මම දැකලා තියෙනවා සමහර කියන ළමයිගේ ස්වාභාවික භාෂාව තමයි පාලි භාෂාව. එහෙම නැත්නම් ශුද්ධ මාගධිය කියලා. ඒ කියන්නේ හැමෝම කැමති මොකක් හරි දෙයක තමන්ගේ භාෂාව තමයි ස්වාභාවික භාෂාව කියලා ඔප්පු කරන්න. ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා. සමහරු කියනවා හීබ්‍රු භාෂාව තමයි මිනිස්සුන්ගේ ස්වාභාවික භාෂාව එහෙම කියලා. නමුත් මම හිතන්නේ මේ ස්වාභාවික භාෂාවක් කියලා එකක් හොයාගන්න බෑ. ඒකට ගොඩක් කරවට ඒක කියන්නේ ළමයෙක්ට වචන උගන්වන්න නැතුව කැලේකට දාලා තිබුණොත් ඒ ළමයා මෙන්න මේ භාෂාව කතා කරනවා කියලා තමයි ස්වාභාවික භාෂාවක් තියෙනවා කියන එකෙන් කියන්නේ. ඉතින් මම හිතන්නේ නම් ඒක සත්‍ය එකක් නෙවෙයි. එහෙම තනිවම ඉඳලා මිනිස්සුන්ගෙන් වෙන් වෙලා හිටපු ටාසන් වගේ ළමයි හම්බුණාට එයාලා එහෙම ස්වාභාවික භාෂාවක් කතා කරලා නැහැ. නමුත් ආයි පාරක් මම දැක තියෙනවා ගොඩක් සමහර බෞද්ධ හාමුදුරුවෝ කියනවා මේ ශුද්ධ මාගධිය තමයි ළමයිගේ ස්වාභාවික භාෂාව, මිනිස්සුගේ ස්වාභාවික භාෂාව කියලා. මෙහෙම එකක් තියෙනවා ළමෙක් මුලින්ම කතා කරනකොට ඕ ආ උම් කියන ශබ්ද කතා කරනවා කියලා තියෙනවා. ඕම් ශබ්දය ඕම් කාර්ය එන්නේ ඒක ආශ්‍රයෙන් කියලා යම්කිසි අදහසක් තියෙනවා. ඒ කියන්නේ ආ ඕ උම් ම් වගේ වචන එහෙම නැත්නම් ශබ්ද ටිකක් ළමෙක් කතා කරනවා කියලා. නමුත් ඒත් එක්කම මේ ශබ්ද කියන එක විතරක් නෙමෙයි භාෂාව කියන්නේ. මේ ළඟදී මම මේ ගොඩක් ඉන්ට්‍රෙස්ටිං කතාවක් කරා සංඥා භාෂාවෙන් කතා කරන එක මගේ යාළුව දෙන්නෙක් එක්ක. ඇත්තටම එක රජිතා කියලා නෝන කෙනෙක් ඉන්නවා, හසංගි කියලා ඉන්නවා. ඒ රජිතා හදනවා ලංකාවේ තියෙන හස්තමුද්‍රා භාෂාවට සමහර වචන එකතු කරන්න. දැන් ඇමරිකන් සයින් ලැංග්වේජ් ASL කියලා හස්තමුද්‍රා භාෂාවක් තියෙනවා. ටීවී එකේ යොමුම කරලා කතා කරන්නේ. ඉතින් ඒ කට්ටිය වචනෙට වචනේ ට්‍රාන්ස්ලේට් කරන විදිය, එතකොට ඒ වචන ස්ට්‍රක්චර් එක ඒකත් සාමාන්‍ය භාෂාවක් වගේම තමයි තියෙන්නේ. ඉතින් ඒකේ අර ලංකාවේ තියෙන හස්තමුද්‍රා භාෂාවේ ඔන්න සම්පූර්ණයෙන්ම දියුණු වෙලා නැති නිසා සමහර වචන අඩුයිලු. ඉතින් එහෙමත් එකක් තියෙනවා. ඉතින් භාෂාව කියලා ගත්තම අපිට කටින් කතා කරන ඒවා විතරක්ම නෙමෙයි භාෂාව වෙන්නේ. මේ හස්තමුද්‍රා භාෂාව, සයින් ලැංග්වේජ් ඒවත් භාෂා ගණයට වැටෙනවා. සමහර භාෂා තියෙනවා තනිකරම සංකේතාශ්‍රයෙන් විතරක් යන භාෂා. එතකොට දැන් එකම දේ මේ මාස 6ක ළමෙක් කතා කරන භාෂාවට වඩා වෙනස් වෙනවා අවුරුදු 2ක ළමෙක් කතා කරන භාෂාව. ඒක ටිකක් අර කැඩිච්ච භාෂාවක්. දැන් අපි ඉංග්‍රීසි දන්නේ නැතුව ඉංග්‍රීසියෙන් කතා කරන්න ගියොත් you come, you come, I go ඒ වගේනේ කියන්නේ. එතකොට පොඩි කාලෙත් ළමයා අවුරුදු 2කේදී විතර කතා කරන්නේ අර උක්තාක්‍යත ව්‍යාකරණ සම්බන්ධයක් නැතුව තේ ඕනේ වයිපකේ නිකන් අර කණ්ඩ දෙන්න ඒ වගේ මේ කෙටි වචන ආශ්‍රයෙන් තමයි කතා කරන්නේ. පොඩ්ඩක් කැඩිච්ච භාෂාවක්. නමුත් එයා අවුරුදු 2 පෙන්නම ඉතාලම වේගෙන් මේ භාෂාව අත්පත් කරගන්නවා. කොහොමද ග්‍රැමර් ස්ට්‍රක්චර් එක තියෙන්නේ, සින්ටැක්සස් ඒ වගේ මේ භාෂාවක තියෙන ලක්ෂණ ටික, නිපාත පද කොහෙද දේ දෙන්නේ, බහුවචනයක වචන ඒ වගේ ගොඩක් ඒවා එයා නොදැනුවත්වම ඉගෙන ගන්නවා. දැන් ඒවා ග්‍රැමර් කියලා පොතක ඉගෙන ගන්නවට වඩා එයා භාෂා ව්‍යවහාරයෙන්ම පාවිච්චියෙන්ම ඒ ටික ඉගෙන ගන්නවා. ඒත් එක්කම මේ ළමයා තව ටිකක් ඉගෙන ගන්නවා ටිකක් සංකීර්ණ විදිහට. සංකේත කොහොමද මගේ භාෂාවට යොදාගන්නේ කියලා, කියන්නේ සිංහල, ඉංග්‍රීසි අකුරු, මේ අකුරු සංකේත භාෂාවලට යොදා ගන්න පුළුවන් කොහොමද කියන එකත් එයා හොයා ගන්නවා. ඉතින් මේ භාෂා ගැන කතා කරනකොට බටහිර දර්ශනයේ ඉන්නේ කෙනෙක් ඉන්නවා ලුඩ්වික් විට්කන්ස්ටයින් කියලා. විට්කන්ස්ටයින් මම හිතන්නේ ජර්මන් හරි ඔස්ට්‍රීන් හරි වගේ කෙනෙක්. ඉතින් විට්කන්ස්ටයින් කියන්නේ ටිකක් ඉන්ට්‍රෙස්ටිං චරිතයක්. මොකද එයාට පොඩි කාලේ ඉඳලා තියෙන ප්‍රශ්නයක් තියෙනවා. එයා ගොත ගහනවා. ඉතින් එයා ගොත ගහන නිසා සමහරවිට එයා කියන්න හදන එක
අනිත් මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ වෙලාවට විට්ගෙන්ස්ටයින් කාමරෙන් එළියට යනවලු මේ ගොඩක් තරහ ගිහිල්ලා. ඉතින් ඒත් එක්කම එයාගේ පවුල ගොඩක් සල්ලි තියෙන පවුලක්. එයාගේ සහෝදරයෝ කීප දෙනෙක් ඉන්නවා. ඒ කට්ටිය ඔක්කොම සුයිසයිඩ් කරගන්නවා. විට්ගෙන්ස්ටයින්ටත් එහෙම පොඩි සුයිසයිඩල් ටෙන්ඩෙන්සි එකක් තියෙනවා. කොහොම නමුත් විට්ගෙන්ස්ටයින් ටිකක් ලොකු වෙනකොට ඒ එයාගේ උරුමයෙන් ආපු ඔක්කොම සල්ලි ටික නෑදෑයන්ට බෙදලා දීලා ගවේෂකයෙක් විදියට ගිහිල්ලා වෙනම මේ අර නිකන් සොයාගෙන යන්නෙක් වගේ වෙනම පරීක්ෂණය කරනවා. ඉතින් එයාගේ ප්‍රධාන වශයෙන් විට්ගෙන්ස්ටයින් කියන ෆිලොසොෆර් අපේ එපිස්ටමොලොජි එහෙම නැත්නම් ඥාන විභාගයත් ස්ටඩි කරපු කෙනෙක්. ඒ වගේම වාග් විද්‍යාව ලිංග්විස්ටික් ෆිලොසොෆි වගේවා මේ ඉගෙන ගත්ත කෙනෙක්. එහෙම නැත්නම් ඉගෙන ගන්නවා කියන්නේ මේ දැන් කාලේ ගොඩක් ඉගෙන ගන්නවා කියන්නේ මොකක් හරි පොතක තියෙන එකක් කොපි කරන එක. නමුත් ඇත්තටම ඒ කාලේ ඉගෙන ගන්නවා කියන එක නෙවෙයි, ඒක ගැන යම්කිසි අදහසක් ප්‍රකාශ කරන අලුත් දැනුමක් එකතු කරන කෙනෙක් තමයි දාර්ශනිකයෙක් උනේ. ඉතින් අන්න මේ වගේ කෙනෙක්. ඉතින් එයා දේව ධර්ම විද්‍යාව ආගම වගේ පැතිගෙනත් දාර්ශනිකයෙක් විදිහට ඉදිරිපත් කරා. ඉතින් මේ විට්ගෙන්ස්ටයින්ට අර තිබුණු ප්‍රශ්න තියෙනවා නේද, ගොත ගැසීම. ඒක නිසාම එයාට ගොඩක් ප්‍රශ්නයක් ආවා, අපි කොහොමද යම්කිසි අදහසක් අනිත් එක්කෙනට ප්‍රකාශ කරන්න කියලා. ඉතින් මේ භාෂාව ගැන එයා විශේෂයෙන් හොයන්න ගත්තා. එතකොට විට්ගෙන්ස්ටයින් මුල් කාලීනව මෙහෙම එකක් කිව්වා, භාෂාව කියන්නේ හරියට අපි එකිනෙකාගේ ඔළුවේ තියෙන පින්තූර පෙට්ටියක් වගේ කියලා. එහෙම නැත්නම් පින්තූර ටිකක් හෝමාරු කරගන්න පාවිච්චි කරන ක්‍රමයක් වගේ කියලා. දැන් හිතන්න මම කිව්වොත් උදාහරණයක් විදිහට වතුර බෝතලයක්. මම කියනවා වතුර බෝතලයක් කියලා. වතුර බෝතලයක් කියන එක කිව්වහම ඔයාලගේ ඔළුවේ වතුර බෝතලයක් මැවෙනවා. මගේ ඔළුවෙත් දැන් චුට්ටකට කලින් එහෙම එකක් මැවුණා. එතකොට මම බලන්නේ මේ වතුර බෝතලය කියන පින්තූරය කොහොමද ඔයාලගේ ඔළුවේ මවන්නේ කියන එක. ඉතින් මගේ ඔළුවේ මැවිච්ච වතුර බෝතලේ මම දැන් ඔයාලගේ ඔළුවේ මවන්න හදනවා. හැබැයි එකම දේ, මිනිස්සු දෙන්නෙක්ගේ ඔළුවේ මැවෙන්නේ අසමාන වතුර බෝතල් දෙකක් මේ භාෂාව නිසා. මොකද ඔයාලට මතක් වෙන්නේ ඔයාලා දැකපු වතුර බෝතලේ, මට මතක් වෙන්නේ මම දැකපු වතුර බෝතලේ. ඉතින් ඔන්න ඕක විට්ගෙන්ස්ටයින් දැක්කා. ඒත් එක්කම විට්ගෙන්ස්ටයින් මේ අදහසට එන්නේ එක මම හිතන්නේ පත්තරේක හරි ගිය මේ ඒ කාලේ උසාවියක හදිසි අනතුරක් ඇක්සිඩෙන්ට් එකක් ගැන කරන නඩුවක් යනවා. ඉතින් මේ නඩුවේදී උසාවියේදී එයා දකිනවා ඒ වෙච්ච ඇක්සිඩෙන්ට් එක වෙච්ච ආකාරය ප්‍රතිනිර්මාණය කරනවා සෙල්ලම් කාර් වලින්. කාර් එකක් කාර් වගේක් ඇපිලා පොඩි ඇක්සිඩෙන්ට් එකක් ගේ නඩුවක් තියෙන්නේ. ඉතින් ඒ නඩුව ප්‍රතිනිර්මාණය කරනවා ජූරියට පේන්න සෙල්ලම් කාර් වලින්. ඉතින් එතනදී තමයි යාට මේ අදහස එන්නේ, මේ අපි කරන්න හදන්නේ එක්කෙනෙක්ගේ ඔළුවේ තිබුණු රූපයක් තව එක්කෙනෙක්ගේ ඔළුවේ ප්‍රතිනිර්මාණය කිරීම නේද භාෂාව හරහා කියලා. රූපක එහෙම නැත්නම් රූප මවනවා කියන එකට එනකොට මතකද දැන් අපි මුල් දවස්වල කතා කරා, මම හිතන්නේ ගිය අවුරුද්දේ සාකච්ඡා මාලාවේදී අපි කතා කරා රූපක කියන අදහස කතා කරා, ෆෝම්ස් කියන වගේ අර්ථයෙන්. එතකොට අපි පංචස්කන්ධේ රූප වේදනා සංඥා රූප ස්කන්ධය ගැන අපි කතා කරා ආර්ය පරිශ්‍රණයේ පළවෙනි සාකච්ඡා මාලාවේදී. ඉතින් එතනදී මම කිව්වා මේ රූපස්කන්ධය කියන එක ගැන කතා කරනකොට අපිට ඒකට එපිස්ටමොලොජික් අප්‍රෝච් එකක් ගන්න සිද්ධ වෙනවා කියන එක. ඒ වෙලාවේ මම කියපු එක සමහරට දැන් වැඩිපුර ටිකක් තේරෙන්න පුළුවන්. එතනදී මම කිව්වා රූප කියන එක අපි මෙහෙම සංකල්පයි කියලා ගමු කියලා. සංකල්ප සමානයි රූප කියලා తాවකාලික විදිහට ගන්න කියලා එදා මම යෝජනා කරා. ඉතින් අන්න ඒ වගේ මේ රූපක රූපික එහෙම නැත්නම් රූපමය සංකල්ප රූපස්කන්ධය වගේව එකලඟ යෙදෙනවා. මේ විට්ගෙන්ස්ටයින් කියන්නේ ඒ වගේ අදහසක්. අපේ ඔළුවේ හැමෝගෙම රූප තියෙනවා. ඉතින් දැන් රූප කිව්වහම දැන් මේ මගේ වතුර බෝතලේ මේ වගේ එකක්. එතකොට මේක තමයි මගේ ඔළුවේ මැවුනේ. ඔයාලගේ ඔළුවේ මැවෙන්න ඇත්තේ මීට සමාන වෙන මොකක් හරි එකක්. මීට සමාන කියන්නේ ගොඩක් වෙනස් වෙන්නත් පුළුවන්. ඉතින් එකම දේ මේ සමානකම් ටිකක් මේකේ තිබුණට කවදාවත් දෙන්නේකේ මැවෙන රූප දෙක සමපාත වෙන්නේ නැහැ. ඒකට තව හේතුවක් තියෙනවා. දැන් මම කලිනුත් මේ ප්‍රශ්නේ අහලා තියෙනවා ළඟින්. දැන් අපිට ඉස්සරහා තියෙන පාටක් පේනවා. අපි හිතමුකෝ කොළ පාට පේනවා කියලා. එකම දේ මේ මට පේන කොළ පාට සහ ඔයාලට පේන කොළ පාට, ඔයාලා මගේ අපි දෙන්න එක ළඟින් හිටියත් මට පේන කොළ පාටයි ඔයාලට පේන කොළ පාටයි එකක්ද කියන එක අපිට කවදාවත් හොයාගන්න පුළුවන් එකක් නෙවෙයි. ඉතින් අන්න එහෙම ප්‍රශ්නයක් එනවා. දැන් අපි එකම වචනේ පාවිච්චි කරත් අපි දෙන්නට පේන්නේ එකම දේද කියන එක, අපි දෙන්නට ඇහෙන්නේ
නහයට ගඳ සුවඳ දැනෙන්නේ දිවට රස දැනෙන්නේ ස්පර්ශය විදිහට දැනෙන්නේ එකම දේද කියන එක ඔන්න ප්‍රශ්නයක් වෙනවා. එතකොට මම මෙතන පේන එක කියලා ගත්තට රූපක කියන වචනයට රූප කියන්නේ පේන ඒවා නෙවෙයි. විතරක්ම නෙවෙයි. ශබ්ද රූප, ගන්ධ රූප, සෝත රූප, ස්පර්ශ රූප. එතකොට එකම දේ එක වැදගත්දී මේ යම් කිසි සංවේදනයක් උඩ අපේ ඔළුවේ මැවෙන පින්තූරයට තමයි රූපය කියන්නේ. අයි පරම පින්තූරයේ රූපය කියලා කිව්වට ඒක විෂුවල්ම කියන අදහස නෙවෙයි තියෙන්නේ ශබ්ද රූපයත් රූපයක්. එතකොට දැන් මේ භාෂාව පාවිච්චි කරනකොට අපිට තියෙන ඊළඟ ප්‍රශ්නේ මම මීන් කරන රූපමද ඔයාලටත් පේන්නේ කියන එක. දැන් අපි දැකලා තිනවා මේ භාෂාව කතා කරන ගමන් ගොඩක් පැටලෙනවනේ. අපි හිතමුකෝ දැන් කවුරුරි හස්බන්ඩ් කෙනෙක් කියනවා මේ මම අද අහිංසක ගැහැණුමෙට උදව් කළා. එහෙම කිව්වම වයිෆ් එක පාට බලනවා කවුද මේ අහිංසක ගැහැණු ළමයා කියලා. සමහරට හස්බන්ඩ් මීන් කරන්නේ අහිංසක ගැහැණු ළමයෙක්. නමුත් වයිෆ් සමහර විට බලනවා මේ හස්බන්ඩ් ඉන්ට්‍රස්ටඩ් වෙච්ච කවුරු හරිද මේ කියන්නේ කියලා වයිෆ් හිතන්න ගන්නවා. ඉතින් ඔය වගේ අපි එකම වචනේ කිව්වත් තව එක්කෙනෙක් ඒ වචනේ පටලව ගන්න එහෙම නැත්නම් වෙනත් රූපයක් ඇති කරගන්න තියෙන සම්භාවිතාවය ඉතාම ඉහළයි. ඒකට හේතුවක් මම කලින් කිව්වා. දැන් වාහන කියන්නේ මොනවද කියලා ප්‍රශ්නේ අහුවම ඒකට අපිට හරි උත්තරයක් දෙන්න හරි අමාරුයි. අපිට ගොඩාක් ප්‍රශ්න අහන්න වෙනවා එතන හරි උත්තරේ ගාවට කික් වෙන්න. ඉතින් එතකොට විට්ගන්ස්ටයින් මෙහෙම කතාවක් කියන අතර විට්ගන්ස්ටයින්ගේ වෙන එකක් කියන්නේ හරියට කියන්න බැරි දේවල් කතා කරන්න යනකොට වඩා නිහඬ වෙන එක තමයි හොඳම වැඩි කියලා. ඉතින් ඒක අපිට බෞද්ධ දර්ශනයේ පැත්තෙත් හම්බ වෙනවා. සමහර වෙලාවට මුනිවත රකින්න ආර්ය නිශ්ශබ්දතාවය රකින්න විශේෂයෙන් බුදුහාමුදුරුවන්ගේ සමහර ප්‍රශ්න ඇහුවම සයිලන්ට් උත්තරයක් දෙනවා. නිශ්ශබ්දතාවයෙන් උත්තරයක් දෙනවා. මොකද විශේෂයෙන් නිවන වගේ දේවල් ගැන නිවනේ ස්වභාවය මොන වගේද? ඒ වගේ ඒවා තපනීය ප්‍රශ්න. උත්තර දෙන්නේ නැති ප්‍රශ්න විදියට තියෙන ටිකක් තියෙනවා. රහතන් වහන්සේ නැති වුණාට පස්සේ කොහෙටද යන්නේ? බුදුහාමුදුරුවෝ කොහෙටද යන්නේ? වගේ තපනීය එහෙම නැත්නම් නිශ්ශබ්දතාවයෙන් උත්තර දෙන ප්‍රශ්න ටිකක් තියෙනවා. ඉතින් ආයිපාරක් කතා වෙනකොට ඔය දන්නේ තින් දෙන්නේ නැති ඔය කතා නොකර ඉන්නේ කියලා. නමුත් ආයිපාරක් ඒක වාග් විද්‍යාව දැනගත් එක්කනේ කවදාවත් ඒ වගේ උත්තරයක් දෙන්නේ නැහැ. මොකද අපිට භාෂාවෙන් යන්න පුළුවන් යම්කිසි දුරක් තියෙනවා. ඇතර මේක Hindu දර්ශනය තුළ ඒක කලින්ම දැනගෙන හිටියා. භාෂාව කියන එක හරි limited tool එකක් කියලා. මොකද අපිට තියෙන සම්පූර්ණ අදහසම තව එක්කෙනෙක්ගේ ඔළුවේ මවන එක හරි අමාරු වැඩක්. ඉතින් භාෂාව ගැන මෙහෙමත් අදහසක් තියෙනවා. ඔයාලා මන් දන්නේ ප්ලේ කර මේ සෙල්ලම් කරලා තියෙනවද කියලා ගේම් එකක්. ඒක ඉන්ටර්නෙට් එකෙත් තියෙනවා. මේ බැටල් ෂිප් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ බැටල් ෂිප් කියන්නේ දැන් මට පේනවා මේ පැත්තේ මගේ සබ්මරින් එක සහ එහෙම නැත්නම් නැව තියලා තියන්න පුළුවන් තැන අනිත් පැත්තෙත් ඉන්න මගේ ඉස්සරහ ඉන්න ප්ලේයටත් ඒ වගේම එකක් තියෙනවා. එකම දේ මට පේන්නේ නැහැ මගේ ඉස්සරහ ඉන්න ප්ලේයගේ පැත්තේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මම ගෙස් කර කර ගෙස් කර කර අර නැව් ටික වට්ටන එක තමයි මගේ වැඩේ ගේම් එක. එතකොට එයාගේ වැඩේ මගේ පැත්තේ තියෙන නැව් ටික වට්ටන එක. මේ ගේම් එක ප්ලේ කරලා තියෙනවද නැහැ ඉන්ටර්නෙට් එකේ මම ඉස්සර මතකයි ප්ලේ කරනවා බැටල් ෂිප් කියලා එකක්. ඉතින් බැටල් ෂිප් දැන් නැත්නම් අපි හිතමුකෝ ඕමි ගහනවා කියලා, කාඩ් ගහනවා කියලා. කාඩ් ගහනකොටත් අපි ඇත්තටම දැන් මමයි මගේ ඉස්සරහ ඉන්න ඕමි පාට්නයි අපි ඒ වගේ දෙයක් තමයි කරන්නේ. මට අත පේන්නේ නැහැ, එයාගේ අත පේන්නේ නැහැ. එතකොට මට අනිත් දෙන්නගේ අත පේන්නෙත් නෑ. නමුත් ඒ කොළ ඇදෙන විදියට, තුරුම්පු ඇදෙන විදියට මම යම්කිසි ආකාරයකට අදහසක් ගන්නවා මෙන්න මේ කොළ ටික වෙන්න ඇති ඉතුරු කට්ටිය ගැන තියෙන්නේ කියලා. අපි යම්කිසි ආකාරයක ගෙස් වර්ක් එකක් කරනවා. ඒ කියන්නේ පොඩි පොඩ්ඩක් හිතලා බලනවා මොකද්ද ඊළඟ කට්ටිය ගැන තියෙන්න පුළුවන් කියලා. ඉතින් මගේ පාට්නර් ගාව තියෙන කොළේ මෙන්න මේකයි කියලා හිතලා තමයි මම මගේ කාඩ් එක ගහන්නේ. ඉතින් ඔන්න ඔය වගේ තමයි භාෂාවත්. මේ භාෂාව ඇතුලේ පොඩි ගෙස් වර්ක් එකක් තියෙනවා. ගෙස් වර්ක් එකකට අමතරව ට්‍රයල් ඇන්ඩ් එරර් ගතියක් තියෙනවා. ඒ කියන්නේ අපි ප්‍රශ්නයක් අහලා ඒ ප්‍රශ්නෙට දෙන උත්තරේ උඩ අපි යමක් ඉගෙන ගන්නවා. දැන් ඔයාලා ගොඩක් කටිට පොඩි ළමයි ඉන්නවනේ තිනේ. මතකද පොඩි ළමයි පොඩි කාලේ විශේෂයෙන් අවුරුදු 2 වගේ කාලේ ප්‍රශ්න කෙලවරක් නැතුව අහනවා. මේකෙන් මොකද්ද කරන්නේ? ඒකට උත්තර දෙනවා මේකෙන් මොකද්ද කරන්නේ? ඒ වගේ මේ අසීමාන්තික ලෙස ප්‍රශ්න අහනවා. ඇත්ත මේ පොඩි ළමයි ප්‍රශ්න අහන ක්‍රමයට සමහරවිට කියනවා මැෂින් ටර්නින් ස්ටයිල් එක කියලා. ඒ කියන්නේ මොකක් හරි උත්තරයක් දුන්නාම ඒකෙන් කවදාවත් නියත උත්තරයක් විදිහට ගන්නේ නැහැ, පොඩි හයිටරේෂන් එකක් කරන්නේ. ඒ කියන්නේ දැන් ඔන්න මේ තැන් දෙකක් තියෙනවා, මේ A සහ B. මේ දෙක අතර හරි වැද මොකද්ද කියලා ඇහුවම මුලින් උත්තරයක් දෙනවා මෙන්න මෙතන තමයි හරි වැද කියලා. එතකොට එයා ආයි ප්‍රශ්නයක් අහනවා, ආයි හරි වැද කියන්න කියලා. එතකොට කියනවා මෙතන කියලා. දැන් ඔන්න හරි වැද කියලා උත්තර දෙකක් ඇවිල්ලා.
ආයි ඒ වගේ ගොඩක් පාරක් අහගෙන අහගෙන යනකොට ඔහොම හරි මැදට තියෙන ආසන්න තැනක් ඒ උත්තර වලින් ඇවිල්ලා හරි මැද හොයා ගන්නවා කියන එක තමයි අඩු වැඩි වශයෙන් මැෂින් ලර්නින්ග් කියලා කියන්නේ. ඉතින් පොඩි ළමෙක් ප්‍රශ්න අහන්නෙත් ඔන්න ඔය වගේ. එයා දන්න දැනුම ඩිවලොප් කරගන්න මේ ප්‍රශ්න අහගෙන අහගෙන යනවා. හරියට අර ඕමි ගේම් එකේ කොළ අත වැටෙන විදියට, එහෙම නැත්නම් වට කීයක් යනකොට වට යන්න යන්න අපිට එහා පැත්තේ කෙනාගේ කොළගෙන තියෙන දැනුවත්භාවය වැඩි වෙනවා, තියෙන ඥාණය වැඩි වෙනවා. එහෙම නැත්නම් අපිට නියත වශයෙන් කියන්න පුළුවන් හැකියාව වැඩි වෙනවා. අන්තිම වටේට එනකොට අපි දන්නවා කාගේ ඇතේද කොයි කොළේ තියෙන්නේ කියලා අඩු වැඩි වශයෙන්. ඉතින් අන්න ඒ වගේ එකක් භාෂාවේ තියෙනවා. ඉතින් මේ භාෂාවේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. විට්ගන්ස්ටයින්ගේ කාලේ ඉඳන් සහිත කලින් ඉඳන් එන භාෂාවේ අර්ථකථනය මොකක්ද කියලා බලුවොත්, සම්භාව්‍ය ක්ලාසිකල් භාෂාවේ අර්ථකථනය ඒක තමයි. භාෂාවේ වචන වලට තියෙනවා නෙසසරි කන්ඩිෂන් එකක්, අනිවාර්ය කොන්දේසියක් සහ ප්‍රමාණවත් කොන්දේසියක්. නෙසසරි ඇන්ඩ් සෆිෂන්ට් කියන එක. අපිට උදාහරණයක් විතර ගත්තොත්, වාහන කියන එකට තියෙන නෙසසරි කන්ඩිෂන් එක මොකද්ද? මිනිස්සු බඩු ප්‍රවාහනය කරන්න පුළුවන් හැකියාව, එහෙම නැත්නම් මිනිස්සු හා බඩු ප්‍රවාහනය කරන උපකරණය කියන එක. ඒකේ අනිවාර්ය කන්ඩිෂන් එකක්, නෙසසරි කන්ඩිෂන් එකක්. දෙවෙනි එක තමයි අනිවාර්ය නෑ නමුත් සෆිෂන්ට් කන්ඩිෂන් එක. ඒක තමයි කාර් එකක් ඕකේද? ඕකේ. බස් ඕකේ. එහෙට මෙහෙට යන්න යම්කිසි ප්‍රමාණ යම්කිසි නිදහසක් තියෙන එක, ඒකත් ඕකේ. පොළව වාහනයක්ද? නෑ, පොළව වාහනයක් නෙවෙයි. ඔන්න ඒ වගේ ප්‍රමාණවත් කොන්දේසි ටිකක් තියෙනවා. මේ ටික අපිට නිකන් ප්‍රශ්න ටිකක් වගේ අහන්න පුළුවන්. එකම දේ ඒකෙන් අපි කරන්නේ මේ ප්‍රමාණවත් කොන්දේසි වලින් keep x and remove none x's. ඒ කියන්නේ ඒ වචනයට අදාළ ලක්ෂණ ටික ඉතුරු කරගෙන අදාළ නොවන ලක්ෂණ ටික පුළුවන් තරම් අයින් කරන එක තමයි අපි කරන්න හදන්නේ. කාර් ඕකේ, බස් ඕකේ, පොළව වාහනයක් නෙවෙයි. keep x's and remove the none x's. ඉතින් ඔන්න ඕක තමයි භාෂාවක වචන පිළිබඳ තියෙන සම්මත එහෙම නැත්නම් සම්භාව්‍ය අර්ථකථනය, ක්ලාසිකල් අර්ථකථනය. necessary condition එකක් තියෙනවා, sufficient conditions ටිකුත් තියෙනවා. හැබැයි විට්ගන්ස්ටයින් ඔය අර්ථකථනය ගැන මෙහෙම එකක් කිව්වා, කොච්චර කළත් හැමෝම සතුටු කරන්න බෑ. දැන් ඒක තමයි මම කිව්වේ, මම භාෂාව ගැන දන්න ප්‍රමාණයෙන් ඔයාලා මොකක් කිව්වත් මට ඒකට විරුද්ධ කතාවක් කියන්න පුළුවන්. ඒම මං කරන්නේ භාෂාවේ පැටර්න් එක දන්න හින්දා. ඒ අපේ භාෂාවේ තියෙන සීමාවන්තකම හින්දා තමයි, නැත්නම් ලිමිටේෂන් එක උඩ තමයි මට එහෙම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් අපි භාෂාව ටිකක් අධ්‍යයනය කරලා ඒක ලිමිටේෂන් එක හොයාගත්තොත් ඕන එක්කෙනෙක්ට කවදාවත් වචනවල පරාද නොවී ඉන්න පුළුවන්. එහෙම එකක් තියෙනවා. ඉතින් විට්ගන්ස්ටයින් කිව්වේ කොච්චර කළත් ඔය විදිහට හැමෝම සතුට කරන්න බෑ. හැබැයි දැන් මම වාහනයක් ගැන කතා කරනකොට, අපිට සාමාන්‍ය ජීවිතේ කතා කරනකොට ඕකේ හරිමාර්ථකථනයක් එහෙම දැනගන්න අවශ්‍යතාවයකුත් නෑ. මම කියන එක තේරෙනවා නම් එච්චරයි. එහෙම එකක් තියෙනවානේ. එතකොට දැන් අපි දැන් ළමයෙක් එක්ක කතා කරනකොටත් ඒ ගොඩක් ඒවට හරිමාර්ථකථනය අපි දෙන්න යන්නේ නැහැ. ළමයෙක් එක්ක නෙමෙයි, වැඩිහිටියෝ වුණත් සාමාන්‍ය සාකච්ඡා කරනකොට මෙන්න මේ වචනයෙන් තේරුම මෙන්න මේක තමයි කියලා අපි හරියටම තේරුම් ගන්න යන්නේ නැහැ. නමුත් මේ අපි කරන්නේ පොඩ්ඩක් වෙනස් එකක්, ඥාන විභාගය. ඉතින් ඒ ඥාන විභාගයේ පැත්තට එනකොට මේ වචනයක තියෙන හරිම නිවැරදිම අර්ථකථනය හොයාගන්න අපි උත්සාහ කරා. නමුත් විට්ගන්ස්ටයින් කියන්නේ අපිට එදිනදා ජීවත් වෙන්න ඕක ඔය විදිහට අවශ්‍ය නැහැ. meaning is usage කියලා තේරෙනව නම් එච්චරයි කියන එක තමයි විට්ගන්ස්ටයින් කියන්නේ. ඉතින් දැන් අපි ගත්තොත් දැන් පොඩි ළමයිට ආයි පාරක් ගත්තොත්, මොකද මම මේ පොඩි ළමයි ගන්නේ, මේ පොඩි ළමයි මුලින්ම වචන කතා කරන්නේ නැහැ, පස්සේ යාලා භාගෙට කතා කරනවා, පස්සේ සංකීර්ණ ලෙස අපි වගේ වචන කතා කරනවා ලොකු වුණාම. දැන් පොඩි ළමයි එක එක ගෙවල් වල පොඩි ළමයි කියනවා මට ජෝ ඕනේ, මට බූ ඕනේ, ඔහොම එක එක එයාලගේ වචන තියෙනවානේ. කවුද දැන් චිචි කියලා ඉන්නවනේ අපි, චිචි මල්ලි. චිචි කියන්නේ ඇයි කියලා බලුවම එයාට හිච්චි මල්ලි කියලා තමයි කියලා තියෙන්නේ. ඒක තමයි චිචි කියන්නේ. ඉතින් ඒ වගේ දැන් එකම ගෙදර එක ගෙදරක එක කිව්වට වෙන ගෙදරක එහෙම කියන්නේ නැහැ. පොඩි ළමයි කියන ලිංගෝ එකක් තියෙනවා. ඒක ලොකු වෙනකොට එයාලට අමතක වෙනවා. සමහර වෙලාවල ලොකු වෙනකොටත් ඒක අරගෙන යනවා. ඉතින් ඔන්න ඔය වගේ ඒ ළමයා ඒ කියන වචනේ අනිත් අයට තේරෙනවා නම්, වටේ ඉන්න කට්ටියට තේරෙනවා නම්, යූසේජ් එක ඕකේ නම් ඒකේ මීනින් එක ගැන අපිට ලොකුවට කලබල වෙන්න ඕනේ නැහැ කියන එක තමයි විට්ගන්ස්ටයින් කියන්නේ. ආයි පාරක් ගත්තාම ඕක සමහර ගෲප්ස් වලටත් අඩංගු වෙනවා. දැන් අපි කැම්පස් යන කාලේ හිටියා අලයෝ මේ එහෙම එහෙම එක එක වචන තියෙනවානේ. ඒක පිට මිනිස්සු දන්නේ. දැන් පිට මිනිස්සු අල කිව්වම දන්නේ අර්ථාපල් මන්්‍යොක්ක වගේ එකක්. නමුත් කැම්පස් එකේ අල කියලා කියන්නේ වෙනම එකක්. එහෙම එකක් තියෙනවා.
ඊට පස්සේ මම දැක්ක මේ අපේ ඩොක්ටර්ස්ලා කතා කරනකොට පාවිච්චි කරන වචනයක් තියෙනවා මේ යා මේ දවස්වල හොඳටම ඩිප ගහලා ඉන්නේ කියලා කියනවා. ඩිප කියන්නේ මොකද්ද කියලා මම ඇත්තටම අහලා බලනකොට ඩිප කියන්නේ ඩිප්‍රෙස් වෙලා ඉන්නවා කියන්නේ, ඩිප්‍රෙෂන් එකේ ඉන්නවා කියන්නේ, ඩිප ගහලා ඉන්නේ කියන්නේ, පොඩ්ඩක් අප්සෙට් වෙලා ඉන්නේ කියන්නේ. ඒත් එක්කම දැන් මේ නෝත් ඇමරිකන් රටවල වාහනවලට ගහන්නේ ගෑස්. ගෑස් කියන්නේ ගෑස් වල ගෑස් කියන්නේ ඇත්තටම පෙට්‍රල් ගහන්නේ. ගෑස්වයි ඩීසල්වයි තියෙන්නේ. ගෑස් ගහනවද ඩීසල් ගහනවද කියන ඔප්ෂන් එක තියෙන්නේ. නමුත් මම දන්නේ මොකක් හරි හේතුවකට පෙට්‍රල් වලට කියන්නේ ගෑස් කියලා. ඉතින් අපි ලංකාවේ ගෑස් කිව්වම මේ එන්නේ ඔළුවට ලීටර ලීටර ගෑස් සිලින්ඩරේ. නමුත් මේ ගෑස් කියන්නේ පෙට්‍රල් වල. අපි ඔන්න ඔය වගේ දැන් මීනින් එක තේරෙනවා නම් යූසේජ් එක ඕකේ නම් මීනින් එක ගැන අපි ලොකුවට බොද වෙන්න ඕනේ නැහැ. දැන් මේ හැමෝටම ගෑස් කිව්වම මොකද්ද ගහන්න ඕනේ කියන එක තේරෙනවා. ඒ නිසා ඒක ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. එතකොට අපි දැන් තව වචනයක් ගත්තොත් ක්‍රීඩා කියන එක, එහෙම නැත්නම් ගේම්ස් කියන එක. මේ ගේම්ස් කියන වචනේ ගත්තොත් ඒකේ හරි තේරුම මොකද්ද කියලා අපි ඩිෆයින් කරන්න ගියාට ගෑස් කම්ස් ෆ්‍රොම් ගැසෝලින් කියලා තියෙන ගීත් ඒක වෙන්නේ ඉතින්. එතකොට මේ ගේම්ස් වගේ එකක් අපි පාවිච්චි කරොත් ක්‍රීඩාව වගේ කියන එකට අර්ථකථනය ගත්තොත් අපිට කවදාවත් මේ ක්‍රීඩා ටික ඔක්කොම එක වගේ කියලා එක ගොඩකට දාන්න බෑ. එක එක ක්‍රීඩා එක එක විදියයි. ඒ කියන්නේ ලොකු වේරියේෂන් එකක් තියෙනවා මේ ක්‍රීඩා අතරේ. හැබැයි මේ ක්‍රීඩාවල තියෙනවා පොඩි සමාන ගතියකුත්. මේ ක්‍රීඩා කියන වචනය ගත්තොත්, ගේම්ස් කියන වචනය ගත්තොත් පොදු අර්ථකථනයකට කවදාවත් ගන්න බෑ. මොකද අපිට තියෙන ගේම්ස් ಜಾති ගත්තාම ಜಾති ගොඩක ගේම්ස් තියෙනවා. අර මොනවාද ගෑනු පිරිමි මල් පළතුරු, සර්ෆ් කරන එක, ස්කීන් කරන එක, කාර් යන එක, මේ අර මම මේ වාහන මොකක්ද කියලා මේ එක එක ඩෙෆිනිෂන් වැරදි කරන්න උත්සාහ කරා වගේ ක්‍රීඩා කියන එක ගත්තාම එහෙම හරි අමාරු එක තැනකට කොටු කරන්න. හැබැයි මේ කොච්චර ස්පෙසිෆික් අදහසට කොටු කරලා ඩෙෆිනිෂන් එකක් දෙන්න බැරි වුණත් මේ ක්‍රීඩාව ගේම් කියන වචනය ඇතුළත තියෙන පොඩි සමාන ගතියකුත්, මේ හැම ක්‍රීඩාවක් ක්‍රිකට් ක්‍රීඩාව, ෆුට්බෝල් ක්‍රීඩාව ඇතුළත හැම එකෙම තියෙන පොඩි සමාන ගතියකුත්. විට්ගන්ස්ටයින් මේකට කියනවා ක්ලස්ටර් කන්සෙප්ට් කියලා, එහෙම නැත්නම් ෆැමිලි රිසෙම්බලන්ස් කියලා. ෆැමිලි රිසෙම්බලන්ස් කියන්නේ මේ වගේ දැන් එකම පවුලක කට්ටිය ඉන්නවා. නමුත් ඒ කට්ටිය එක එක විදිහට වෙනස්. අම්මා තාත්තා අයියා නංගි ගත්තොත් එක එක ජාති කට්ටිය එක එක විදිහයි. නමුත් ඒ හැමෝගෙම තියෙන සමානකමක් තියෙනවා. සර්ව සමාන නැහැ. නමුත් එකම කුලකේ එකම පවුලේ වගේ අදහසක් තියෙනවා. අපිට ඊළඟට එන ප්‍රශ්නේ තමයි මේ ශබ්දවලට අපිට ඕන ඕන තේරුම අපිට දෙන්න පුළුවන්ද කියන එක. අපිට පෞද්ගලිකව භාෂාවක් හදාගෙන අපිට ඕන තේරුම මේ ශබ්දවලට දෙන්න පුළුවන්ද කියන එක. එහෙම නැත්නම් කටින් පිට වෙන ඕනෙම සද්දයකට අපිට කැමති තේරුමක් දීලා පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක ඔන්න ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් දැන් පොඩි ළමයා නම් ඒක කරනවා. පොඩි ළමයා මේ නීති රීති ඩෙෆිනිෂන් කල්පනා කරන්නේ නැහැනේ. එයා වචනයක් කියලා ජෝ හරි බූ හරි මොකක් හරි වචනයක් කියලා එයා ඒකට තේරුමකුත් දීලා ඒක වටේ ඉන්න මිනිස්සු ඒක තේරුම් ගන්න ඕනේ. ඉතින් එහෙම තමයි පොඩි ළමයා ඔපරේට් වෙන්නේ. නමුත් අපිට ඕක කරන්න පුළුවන්ද? තව විදිහකට මම මේ අහන ප්‍රශ්නේ තමයි මට ඕන ඉන්ඩිවිජුවල් ප්‍රයිවට් භාෂාවක් මට හදාගන්න පුළුවන්ද කියන එක. එහෙම නොකරන අවස්ථාවකුත් නැහැ. මම හිතන්නේ පොඩි කාලේ ඉතම තරුණ කාලේ ගෑනු ළමයි පිරිමි ළමයි කතා කරගන්න එයාලට අනන්‍ය වූ භාෂාවක් හදා ගන්නවා. අනිත් අයට අහුවෙන්නේ නැති යාළුවෝ යාළුවෝ කතා කරගන්න එහෙම හදා ගන්නවා. නමුත් පට්නම් කියන කෙනෙක් ඉන්නවා. එයා කියනවා මේ මේ භාෂාව දිහා අපිට දෙවිදියකට බලන්න පුළුවන්. ඉන්ටර්නල් වියු සහ එක්ස්ටර්නල් වියු කියලා. ඒ කියන්නේ එකක් තමයි මේ භාෂාවේ තියෙන තේරුම් පෞද්ගලික ඒවා නෙවෙයි කියන එක. ඒවා ඉන්ටර්නල් එකක් උඩ පදනම් වෙච්ච ඒවා නෙවෙයි. මේ භාෂාවේ භාෂාව කියන එකේ තේරුම එයා හැම කියන්නේ අපිට අර කලින් ඉගෙන ගත්තනේ අපි ඔන්ටොලොජිකල් ඇන් එපිස්ටමොලොජිකල්. අන්න ඒ දෙක ආශ්‍රයෙන් තමයි එයා කියන්නේ එක්ස්ටර්නල් වියු එක සහ ඉන්ටර්නල් වියු කියන දෙක ගත්තම මේ භාෂාව පුද්ගලික නැහැ. පෞද්ගලික එහෙම උත්තරයක් තේරුමක් එහෙම නැත්නම් භාවයක් ඒකට දෙන්න බෑ කියන එක පට්නම් කියනවා. ඒක එයා කියන්න ගන්න උදාහරණය තමයි ට්වින් ඇත් තෝට් එක්ස්පෙරිමෙන්ට් එක. ඒ කියන්නේ මේ තෝට් එක්ස්පෙරිමෙන්ට් ගැන මම හිතන්නේ දැන් වලට දල අදහසක් ඇති. තෝට් එක්ස්පෙරිමෙන්ට් කියන්නේ අපි මනසින් කරන එක්ස්පෙරිමෙන්ට් එකක්. ට්වින් ඇත් තෝට් එක්ස්පෙරිමෙන්ට් එකේ මෙන්න මේකයි වෙන්නේ. අපේ පෘථුවියට සමානම පෘථුවියක් තියෙනවා. ඒ පෘථුවිය සමාන වුණාට ඒකේ පොඩි වෙනස්කමකුත් තියෙනවා. මේ තියෙන අප්‍රිකාව ආසියාව ඒ විදිහටම ඉන්නවා. ඒකේ අපි හිතමුකෝ මේ ආනන්ද හාමුදුරු කියලා මිනිස්සෙකුත් ඉන්නවා ඒකේ.
අනිත් පෘථුවියත් ඉන්න ආනන්ද හාමුදුරු කියලා කෙනෙක්. හැබැයි එකම දේ මේ අනිත් පෘථුවියේ ට්වින් පෘථුවියේ වෙනස්කම තමයි ඒකේ තියෙන මූලද්‍රව්‍ය සංයුතිය අපේ පෘථුවියට වඩා වෙනස්. දැන් උදාහරණයක් විදිහට අර එකක් තියෙනවා ඕල්ටර්නේටිව් බයෝකෙමිස්ට්‍රි කියලා. ඒ කියන්නේ අපිට ජීවය හැදෙන්න පුළුවන් මේ කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන් වලින් විතරද වෙන සිලිකන් වලින් වගේ හැදෙන්න බැරිද කියලා ඔන්න මතයක් තියෙනවා. එහෙම වෙන්න බැරිද? ඇයි මේ මේකෙන්ම හැදුනේ? ඇයි අපි කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන් වලින්ම හැදුනේ? වෙන එකකින් හැදෙන්නේ නැතුව. ඉතින් ඒකට දැන් වතුර H2O, හයිඩ්‍රජන් අණු දෙකයි, ඔක්සිජන් එක අණුවයි. ඔය වගේම සම්බන්ධ වෙන්න පුළුවන් ඊළඟ එක තමයි H2S, හයිඩ්‍රජන් සල්ෆයිඩ්. හැබැයි තින් හයිඩ්‍රජන් සල්ෆයිඩ් වල හයිඩ්‍රජන් දෙකයි සල්ෆා එකයි. හැබැයි හයිඩ්‍රජන් සල්ෆයිඩ් මිනිස්සුන්ගේ ඇඟේ ගැයුණොත් ඒක කොරෝසිව් මේ සංයෝගය H2S කියන්නේ කුණු බිත්තර ගඳ. ඒක ඉතින් H2S කියන එක අපිට ගැලපෙන්නේ නැහැ. නමුත් ඇමෝනියා වගේ එකක්, ලික්විඩ් ඇමෝනියා වගේ එකක් වතුරට ආසන්න ගතිගුණ දරනවා. ආසන්න කියන්නේ ඒ වැඩේම කරගන්න පුළුවන්. ඉතින් ඔන්න එතකොට අර එහා පෘථුවියේ, ට්වින් පෘථුවියේ ඉන්නේ ඒ වගේ වෙන මොකක් හරි ඕල්ටර්නේටිව් බයෝකෙමිස්ට්‍රි එකක් තියෙන්නේ. ඕල්ටර්නේටිව් වතුරක් තමයි තියෙන්නේ. හැබැයි ඒ දෙකේම වතුර ගුණය එක වගේ. ඒ දෙකේම වතුර බොන්න පුළුවන්, ඒකේ පීනන්න පුළුවන්, ඇල්ලුවම තෙත වෙනවා, මේකෙන් පියදාගත්තම වේලෙනවා, සීතලයි. ඔන්න ඔය වගේ දෙකේම එකම ගුණ තියෙන්නේ. එතකොට දැන් අපි මේ වතුර දැන් එහෙත් පාවිච්චි කරන වචනේ වතුර, ඒ පෘථුවි ආනන්ද හාමුදුරු මේ පෘථුවි ආනන්ද හාමුදුරු පාවිච්චි කරනවා නමත් වතුර. ඉතින් ඉන්ටර්නලි ගත්තම මේ වචනේ වතුර කියන වචනයට තියෙන සයිකොලොජිකල් තේරුම සමානයි. මගේ හිත ඇතුලෙන් මං හිතන තේරුම මේ පෘථුවි ආනන්ද හාමුදුරුත් හිතන්නේ වතුර ගැන, එහා පෘථුවි ආනන්ද හාමුදුරුත් වතුර ගැන තමයි හිතන්නේ. හැබැයි බාහිරාවර්තී බලුවම, එක්ස්ටර්නලි බලුවම ඒ ට්‍රුත් එක දෙකක්. ඔන්න ඔතකොට ප්‍රශ්නයක් එනවා. මේ පට්නම් කියන්නේ භාෂාවේ වචන අපිට ඕන වෙන විදිහට අපි සයිකොලොජිකල් තේරුම් දෙන්න හැදුවට ඒ භාෂාවේ වචන වලට තියෙන සැබෑ තේරුමකුත් තියෙනවා කියන එක තමයි පට්නම් ඉදිරිපත් කරන්නේ. ඉතින් ඔන්න ඔය වගේ මේ භාෂාව කියන එක ඉතාම සංකීර්ණ විෂයක්. ඒක ඉගෙන ගන්න එක වෙනම වැඩක්. මේ භාෂාවේ මම මේ කිව්වේ මූලික කරුණු ටිකක් තමයි විතරයි. නමුත් මේ භාෂාව කියන එක හරි ඉන්ට්‍රෙස්ටිං. මම පෞද්ගලිකව භාෂාවට හරි කැමතියි. මං ගොඩක් වෙලාවට මොකක් හරි රටකට ගියාම මං ඒ රටේ භාෂාව යම් කිසි ආකාරයකට ඉගෙන ගන්න බලනවා, මූලික ටික. ඒකත් එක්ක මං හොයාගෙන තියෙනවා මේ ඕනම රටක භාෂාව පැය දෙකකින් ඉගෙන ගන්න පුළුවන් චීට් කෝඩ් එකක්. ඒක තමයි මේ වචනවල සබ්ජෙක්ට්, ඔබ්ජෙක්ට්, වර්බ් ස්ට්‍රක්චර් එකක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි පෙරදිග භාෂා ගත්තොත් චයිනීස්, තගාලොග්, සිංහල, පාලි, සංස්කෘත වගේ වචන ගත්තොත් මම ගෙදර යමි, මම කතෘ ගෙදර යමි. අර ක්‍රියාපදේ ගොඩක් කරවට අන්තිමට දෙන්නේ. හැබැයි අපි බටහිර භාෂාවක් ගත්තොත් ඉංග්‍රීසි වගේ I am going home, ක්‍රියාපදේ මැදට දෙන්නේ, නාමපදේ තමයි අගට දෙන්නේ. ඔන්න වගේ ස්ට්‍රක්චරල් වෙනසක් තියෙනවා. ඉතින් අපි මේ ස්ට්‍රක්චර් එක හඳුනගන්න පුළුවන් නම් භාෂාවක සයින් ලැන්ග්වේජ් එක ඇත්තටම මම මගේ යාළුවත් එක්ක කතා කරා, ඒක පොඩ්ඩක් ඉගෙන ගන්න. ඒක වර්ඩ් ටු වර්ඩ් වෙන ට්‍රාන්ස්ලේෂන් එකක් තියෙන. ඒකේ ස්ට්‍රක්චර්ස් අඩුයි. මේ අනිත් සාමාන්‍ය භාෂාවක අපි ওই ස්ට්‍රක්චර් එක, පැටර්න් එක අල්ලගත්තොත් අපිට පුළුවන් මේ භාෂාවල කුඩා පොදු ගුණාකාරය හොයාගන්න. ඒ කියන්නේ දැන් මට ඒ දවස්වල මේක ඇත්තටම සුද්දෙක් කිව්වේ දැන් ගොඩක් දවසකට කලින්. අපිට සිංහල කතා කරන්න ඕන නම් අපිට කරන්න තියෙන්නේ මේ මොනවාද නාම පද වලට එක කියලා දාන එක. එක පෑන් එක, ෆෑන් එක, කාර් එක, බස් එක. ක්‍රියාපද වලට කරන්න කියලා දාන එක. රන් කරන්න, ප්ලේ කරන්න, ටයිප් කරන්න. තේරුණාද? එතකොට ඒකෙන් අපිට ඉංග්‍රීසි දැනගන්න, ඉංග්‍රීසි අර වචන දෙකයි දන්නවනම් අපිට මේ සිංහලෙක් වගේ කතා කරන්න පුළුවන් කියන එක තමයි ඒ සුද්ධ මට කිව්වේ. පස්සේ මට තේරුණා ඕක අපිට ඒ පෙරදිග භාෂා ගොඩකට දාන්න පුළුවන්. ඩ්‍රයිව් කරු, රයිට් කරු, එහෙම නැත්නම් ඔරු පෙන්, ඔරු ලැප්ටොප්, ඔයගේ දෙමළ, හින්දි, ඒ වගේ ඕන භාෂාවකට දාන්න පුළුවන්. තගාලොක් භාෂාවත් එක්කත් මම සෙල්ලම් කරලා බලුවා. තව ඔයිට අමතරව වචන කීපයක් ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඔන්න ඔය වගේ භාෂාවේ ස්ට්‍රක්චර් එක ඉගෙන ගත්තම, ලිංග්විස්ටික් ස්ට්‍රක්චර් එක, ඒ භාෂාවක අපිට සෙල්ලම් කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඕක තමයි භාෂාව පිළිබඳ අපිට තියෙන්නේ. නමුත් එකම දේ මේ භාෂාව කියන එක ඉගෙන ගන්න ගිහලා භාෂාව පිළිබඳ ඔයාලට තිබුණු අදහස තවත් පැටලෙන්න ඇති. දැන් අපි බලමු මේ
භාෂාව පිළිබඳ තියෙන බෞද්ධ මතය මොකද්ද මේ දාර්ශනික මතය එහෙම නැත්නම් පෙරදිග පැත්තට බර මතය මොකද්ද කියලා. ඉතින් එතකොට මුලින්ම බලන්න ඕන එක තමයි ප්‍රමාණ කියන වචනේ.